හරි එහෙනම් දැන් අපි අද අලුත්ම දෙයක් බලාපොරොත්තු වෙනවා හිතුවට වඩා ඉක්මනින් මම හිතුවා 70 බ්ලොක් එකක් කොහොමද සාරි බ්ලවුස් එකක් බ්‍රා කට් එකක් කොහොමද අපි කරන්න කියලා බ්‍රා කට් එකත් එක්කම ට්‍රිපල් කවුට් එකත් මෙතනදීම කියලා දෙන්න හිතුවා ඉතාලම අඩු මිනිත් සංඛ්‍යාවකින් තමයි මම හැමදාමත් ඔබට හැම දෙයක්ම කියලා දුන්නේ ඒ වගේම අදත් මිනිත් 13ක් විතරක් අරගෙන අපි කොහොමද මේක කරන්න කියලා බලමු सारी जैकट महगंड लुक मुदला मे दिन वैर इधन तमंगे हेटे तमंट महगंड पुलवा वड़ा तो तमंट ओन डिजाइन कागन लसन हेटे महगंड पुलवा तमंगे शरीर प्रमाण लसन एवगेम तवाकोट आवश्यकता व्यक्ति महल दीला मुदला उपयोग पुलवा ये निशा बलम निवेदी कुहमद हेटे निर्माण कर बलमो मे ब्राकट सारी हेटे महगंड මොනවද අපිට අවශ්‍ය වෙන මිමි ටික කියලා. දැන් අපිට ඕන වෙනවා මුලින්ම උරහිස. උරහිස වෙනදා වගේ නෙවෙයි. අපි මේක දෙකට බෙදලා ගන්නේ භාගයක් වෙනදා අපි එකතු කරා දැන් එහෙම නැහැ. දැන් මේකට වෙනස් අපි මිමි ගන්න විදිය සහ ගණනය කිරි. කර ගැඹුර අපිට කැමති කර ගැඹුරක් ගන්න පුළුවන්. අරගෙන ඒකට අපි අඟල් භාගයක් මෙතනදී එකතු කරනවා. මේ එකතු කරන්නේ අපි මෙහොන් වාසීත් එක්ක තමයි අපි මේක කෙලින්ම කපන්නේ. ඒ නිසා තමයි මේ අපි එකතු කිරීම කරන්නේ. කර ගැඹුර ගන්නකොට කණේ අග ඉඳලා V shape එකට ඇද කරලා තමයි කර ගැඹුර ගන්න ඕනේ. එතකොට පපුව වටමින්ම ඔයගලන් දන්නා වෙනදටත් පපුව වටමින්ම අපි උසම තැනින් ගන්න ඒක හතරෙන් බෙදලා අඟලක් එකතු කරනවා. හතරෙන් බෙදලා අඟලක් එකතු කරලා තමයි අපි ඒකට ගන්න. එතකොට පපුවේ උසම තැනින් තමයි මේ මිම්ම ගන්න ඕනේ වටමින්ම. अंगला के कुतु करने अभी मेहमवासी इलाट गोनी डाट उस डाट उस की लगे अपे खाने मुलाइंदा अभी गन्न मेषमट गन्न पटांगा अभी उसे खाने मुलाइंदा इतना इंदा उसम तेन अरगन अभी पापुए इकट बाग्या के कुतुकर आनी अंगल बाग्या के कुतुकर अन्नोने इतकोट खान मुलाइंदा पापुए उसम तेन कमाय अभी डाट उस की गण इलाट डाट परतर डाट परतर कील की अभी पॉइंट देखा अतर उस पप उसम तेन देखा अतर दूर प्रमाणित मैं अभी गाने डाट परतर कील पॉइंट देखा अतर दूर प्रमाण अरगन अभी एक देखेंगे इलाट ब्राकट उस ब्राकट उस कील की अपे अरे अभी ब्राक आंदीन तेन यटट ब्राक हिवेन तेन अंगट अंगे पूंजी मतन इतना हर वट प्रमाण अरगन एक अंगला इकतु करना हिट तदट गांडोनी मे मिशमेंट अभी ब्राक हिवेन तेन अट उतर तदवेन तेन तम अभी गाने तट अंगला इकतु करना इन डाट मीम कीलना मैं डाट मीम की मैं पस पेहदी उगलना मे डाट मीम मुखात की इलाट ब्राकट वट अरे ब्राकट उस ब्रा सारी ब्राकट उस इसल गति अभी कन मुल यार वट प्रमाणित उस इलाट दी मे वट प्रमाणिक हिट गोनी अभी ब्राक अंद अर यट कोणम वट प्रमाण हिट तीन तेन तम अभी मेक गाँक वट प्रमाणिक इक हतरट बेदना अर डाट मीम की पास कील तेनावा इकट तवा तंगला तूकरण मे मीमी दिख हंदाप मैं कील तीन का ये कील दुन पसी पुलवा मे देख हाई हताई मैं विशेष कील देना इलाट इन दवा उस इकान अपे हेटेट अपेना उस वेना असने तम तम के प्रमाण करगन इकट अंगा मारक मेहमासी तिख तुखर लगा पुलवा अपे हेटे संपूर्ण उस तमी इन दवा उस इनाटे अभी देंट इका मारक इक तुखर लगाने इतक अभी हाई मेहमवासी ओण्णे इन वट इतनी अभी इन दवा उसगत वट प्रमाण अरगन हतरट बेदल अंगला इकतुकरण इन वट प्रमाणट तपी अंगला इकतुकरण मेहमवासी विधिट इलाट अत दिग्गा अत दिग्गे सामान्य विधि अत मुदूनला पहालट को दिग्गट अभी अत ओण दिखेल अरगन इकट अपी अंगा मार इकतुकर गो अत दिगना के दिग प्रमाण तीयन मम अदे अंगल पहातर मे अभी मूलिकातने हदाने एनिसा अभी कटि प्रमाण अरगन इट पास अभी अवश्य विधि मगे अत वीडियो बेलवाम
පුළුවන් මේකේ අතත් හදා ගන්න. ඒතර ඒකට අඟල් එකම ආරක් එකතු කරලා අපි ගන්න ඒකත් මැහුම් වාසි. ඒකට අත් කඳ කියලා කියන්නේ අපි අතේ උස ගත්තානේ දිග ගත්තානේ. අන්නේ ගත්ත තැනින් ටේප් එක අත යටින් යවලා V shape එකට අත උඩට ගන්නවා. අතේ උඩට V shape එකට ටේප් එක අරගෙන එතන කොච්චරක්ද කියලා ගන්නවා. අය බඳ අත් කඳ කියන්නේ ඒකට. ඒ කියන්නේ අත දිග ගත්ත තැන අඟල් පහක් උසට නම් ගත්තේ එතන යටින් අපි ටේප් එක දාලා අතේ උඩ පැත්තට V shape එකට මනිනවා. මැද හරියක් වෙනකම්. එහෙම අරගත් එක තමයි අත් කඳ කියලා කියන්නේ. ඒ අත් කඳ අපි දෙකෙන් බෙදලා ඒකට අඟලක් එකතු කරනවා. මේ අත් කඳ කියන එක හරි වැදගත් වෙනවා අපිට අත ඇඳ ගන්නකොට. ඒ නිසා අපි මෙන්න ගන්න ඕන. ඊට අත වට කියන්නේ අපි අඟල් පහක් යටට ගත්තනේ උස ගත්තනේ ඒ පහ. එහෙම නැත්නම් තමන් කැමති උස ගත්ත තැනින් වට ප්‍රමාණය අරගෙන ඒක දෙකට බෙදලා අඟලක් එකතු කරලා ගන්න මිම්. ඊළඟට පිටුපස කර ගැඹුර. පිටුපස කර ගැඹුර ගන්න අපේ බෙල්ලේ උඩම තියෙන ඇටයක් ඉස්සිලා තියෙන තැන. අන්න එතන ඉඳලා බ්‍රා එකේ උඩම තැනට අපි අර හක්ස් දාන උඩ තැනට තමයි ගන්නේ කර ගැඹුර. එතකොට අපිට පුළුවන් කොච්චරක්ද අපේ උස කියලා බලාගන්න. ඒක තම තමන්ගේ කැමැත්ත අනුව තමයි කර ගැඹුර ගන්න. දැන් මෙන්න මේක ගැන අපි කතා කරමු. මේ බ්‍රා කට් උස තියෙන එකේ මේ 6 7 වෙනි එකේ ඩාට් මිම්ම කියන කතන්දරේ අපි චුට්ටක් කතා කරලා බලමු මොකද්ද කියලා. මේක එන්නේ මෙන්න මේ අපි බ්‍රා කට් එක අඳිනවනේ. දැන් මේ යට කෑල්ල තමයි බ්‍රා කට් එක. ඒතර මෙතනට එනවා ඩාට් එක. මෙන්න මේ ඩාට් එකේ පළල තමයි අපි මේ බ්‍රා කට් කියලා මේ මෙතනදී බ්‍රා කට් පළල කියලා ගත්තේ අදින්දි. අපිට එකතු කරගන්න ඕනකම තිබ්බේ. මේක එක එක්කෙනාගේ පපුව වට ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඒ අනුව මිමිතික මම දැන් දෙන්නම්. එතකොට ඒකේ අනුව ගොඩක් දෙනෙක්ගේ වෙනස් වෙනවා. ඉතින් පපුවේ වට ප්‍රමාණය අනුව තමයි අපි තීරණය කරන්නේ කොච්චරක්ද මේක ගන්න ඕනි කියලා. ඒතර 28 30 අතර නම් පපුව අපි අඟලක් තමයි මේ ඩාට් පලර ගන්නෙ. 30 32ක් නම් එකයි කාලක් ගන්නවා. මෙන්න මේ අතරේ පනතරේ. ඊළඟට 33ක් 34ක් වගේ නම් අපි එකම ආරක් ගන්නවා. 34ක් 36ක් වගේ නම් අපි අඟල් දෙකක් ගන්නවා. 38යි නම් දෙකම ආරයි. 40ක් තියෙන කෙනෙකුගේ නම් අපි අඟල් තුනක් ගන්නවා. ඒ වගේම 40ට වැඩි යනම් පපුව තියෙන තුනහ මාරක් අපි ඒකේ පළල ගන්නවා යට මේ යටට එන ඩාට් එක. පළල මෙන්න මේ දෙක අතරේ පළල තමයි දැන් අපි ඔය කතා කරේ ඒවා සම්මත මේ. හරි. දැන් අපි මේක නිර්මාණය කරගමු. කොහොමද කරන්න කියලා බලමු. මේවා දැන් අපි දැනුවත් අපි මේක නැම්මට තියන්නේ බල වාටියටයි තියන්නේ. ඉදිරිපස පළුව අපි ඕපන් එකක් තියලා මහන්නේ. ඊට පස්සේ මේ පැත්ත අපි බල වාටියට තියලා තමයි අඳින්න. දැන් අපි පටන් ගන්නේ බලවාටි දෙක එකට තියලා කොටස් දෙකක් වෙදි තියෙන. ඊට පස්සේ ඉස්සෙල්ලම අපි රේඛාවක් ඇඳ ගන්නවා උඩින්. ඒක උරහිස්ස රේඛාව. එතන මගේ මිම්ම අනුව අපි උරහිස්ස මැනලා දෙකට බෙදලා ඒ අපි හදාගත්ත මිම්ම අනුව උරහිස්ස ලකුණු කර ගන්නවා. ඊට පස්සේ එතනින් අඟල් දෙකක් පහත් කරනවා අපි. උරහිස්ස රේඛාව ඉදලා අඟල් දෙකක් පහළට අරගෙන ඒ රේඛාව අර මුල්ලට යා කරලා මෙන්න මෙහෙම අපි මේක උරහිස් රේඛාව අපේ ඇඳ ගන්න. උරහිස පහත් කරලා රේඛාව. මේක පැහැදිලිවම අහගන්න. දැන් පැහැදිලි කරගන්න පුළුවන්. හරි ලේසි. මේක මම කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මෙතන ඉඳලා මෙන්න මෙතනට ලකුණු කරගන්න වංගල් හතරක්. ඒ කියන්නේ අපි ඩාට් අතර පරතරේ දෙකට බෙදලා තමයි මේ ලකුණු කරගන්නේ. ඒකම මෙතනත් අපි ලකුණු කරගන්න. ඩාට් අතර පරතරේ දෙකට බෙදලා. ඊට පස්සේ අපි මේකේ පහලට උඩ ඉඳලා පහලට අපි ලකුණු කරගනවා සම්මත මිම්මක් අඟල් 8ක්. මේක සම්මත මිම්මක්. මේ මිම්ම හැමෝටම එකයි. අඟල් 8ක් ලකුණු කරගන්නවා. මතක තියාගන්න මේක සම්මත මිම්මක් හැම කෙනෙකුටම වගුඩක් මහත කෙනෙකුට නම් 8ම ආරක්. ඊට මෙතන තමයි අපි පපුව වට රේඛාව ලකුණු කරගන්නේ. පපුව වටේ අපි සකස් කරගත්ත මිම්ම මෙතනට ලකුණු කරගන්න. මේ දක්වාම මෙන්න මේ විදිහට අපි පපුව මින් වට මින්ම බෙදලා එකතු කරලා සකස් කරගත්ත එක. එතන අපි සාමාන්‍ය විදිහටම අත්කට අඳින්න උඩ ඉඳලා රේඛාවක් ඒ රේඛාවට අඳිනවා කෙලින් රේඛාවක්. ඊට පස්සේ එතනින් මැදත හොයලා ඒ මැදින් අඟල් භාගයක් ඇතුළට අරගෙන අත්කට ඇතුළට මෙන්න මේ විදිහට අපි ඇඳ ගන්නවා. අත නිර්මාණය කරගන්නවා අත්කට.
අත්කටත් නිර්මාණය කරගත්ත. ඊළඟට මට ඕනේ නිර්මාණය කරගන්න මගේ කර. දැන් අඟල්ලට සම්මත මිම්මක්නේ මගේ තියෙන නමහ මාරක් ඕනේ මට කර ගැඹුර. තවත් කෙනෙකුට ඕන නම් තවත් ගැඹුරකට ගන්න පුළුවන්. ඉතින් මෙතන ඉඳලා අපි මේක කෙලින් අඳිනවා ඉරක්. කෙලින් ඉරක් අඳින්න ඕනේ මෙන්න මෙතනට එනකන්. ඒ කියන්නේ අපේ අතේ අර අත්කටේ අද්දකට භාගේ ලකුණු කරපු උසට එනකන්. නැත්තම් අත හැලෙන්න බලනවා. ඒ නිසා උඩ ඉඳලා පහළට අරගෙන ඊට පස්සේ තමයි අපි කර හැඩ කරන්න යන්නේ. මෙහෙම ඕනේ නම් පහළට කෙනෙකුට ගන්න පුළුවන්. ඒකට මම ගන්නෙ මගේ එහෙම අවශ්‍ය නැහැ හැලෙන්න කැතයි. එතකොට ඒ නිසා අපි උඩට ගමු. අපේ නමහමාර මගේ කර නමහමාරයි ඔබ සුදුසු පරිදි ඒක ගන්න පුළුවන් කැමති කෙනෙකුට. ඉතින් ඒක නිසා තමන්ගේ උස ප්‍රමාණය අනුව ලකුණු කරගෙන මේ විදිහට කර ලකුණු කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න කෙලින් ඉරක් අඳින්න ඕන උඩ කොටසේ. නැත්තම් උර හිසෙන් හැලෙන්න බලන ප්‍රමාණයක් තියෙන. ඒ නිසා ඊළඟට අපි පහලට ලකුණු කරගත්ත මගේ මං සකස් කරගත්ත මිම්ම අර බන්ධ 16යි 20යි උස සම්පූර්ණ උස 20යි මම මෙතනට ලකුණු කරගත්ත අර බ්‍රාකට් එක වටේට මිම්ම. ඊට පස්සේ මං මෙතන කොච්චරක්ද කියලා ඒකත් ලකුණු කරගන්නවා. බ්‍රාකට් මිම්ම හරස් මිම්ම. ඊනාට 20 ගත්ත තැනිනුත් මං හරස් මිම්ම ලකුණු කරගන්නවා මගේ ඉනේ වට ප්‍රමාණය. ඔය දෙක ලකුණු කරගත්තට පස්සේ දැන් අපි යන්නේ ඩාට් එක ඩාට්ස් නිර්මාණය කරන්න. මේකෙදි දැන් අපි ඩාට්ස් තුනක් තියෙනවා මූලික පතුරුමේ. අපි මෙන්න මේ රේඛාව ඉඳලා පහළට අපිට මේ ඩාට් එකේ අපි ඩාට් දාන උසම තැනට පපුවේ උසම තැනට ගත්ත මිම්ම මෙන්න මෙතනට අපි ලකුණු කරමු. මැනල් ලකුණු කරලා ඒක වටේටම අඟල අඟල දෙපැත්තටත් පහළටත් අපි ලකුණු කරනවා. දෙපැත්තට එතන ඉඳලා අඟල. ඒ වගේම පහළටත් අඟලක් ලකුණු කරනවා. දැන් අපි මේ ඩාට් ටික තමයි නිර්මාණය කරගන්න යන්නේ. අඟල අඟල නිර්මාණය කරගන්නවා දෙපැත්තට සහ වටේට ඩොට්ස් තුනක් තියාගෙන. ඊට පස්සේ අපි මෙන්න මේ පරතරය මෙන්න මෙතන ඉඳලා ඉර ඇඳලා මෙන්න මේක ලකුණු කරගන්නේ අර මම දුන්න චාට් එකේ යනවා. මගේ එතකොට අඟල් දෙකක් එනවා. අඟල් දෙක මම ලකුණු කරන්නේ දෙපැත්තට අඟල අඟල. මේ කෙලින් ඉරපු ඇඳපු ඉරේ දෙපැත්තට අඟල අඟල මම මේ අඟල් දෙක දෙකෙන් බෙදලා අඟල අඟල දෙපැත්තට ලකුණු කරනවා. මොකද මගේ පපුව 35යි 35ට සරිලන්නේ අඟල් දෙකක්. එතකොට මම මේ දෙපැත්තට අඟල් අඟල අඟල අඟල් දෙක මාක් කරගන්නවා. ඒ විදිහට තමයි අඟල් දෙක මාක් කරගන්නේ. එක පැත්තකට නෙවෙයි. එතකොට මේකේ මේ ගන්න ප්‍රමාණය භාගි තමයි අපි අනිත් ඩාට්ස් දෙකට ගන්න. අපි අනිත් ඩාට්ස් දෙකට ගන්නේ මේක. හරි මේකේ භාගි. එතකොට අපි මෙන්න මෙතන නිර්මාණය කරගත්තා වගේම මේ මේ රේඛාවට තමයි කෙලින් ඉර ඇඳලා අපි මේ වැඩේ කරගන්නේ. දැන් හොඳට පැහැදිලි කරගන්න කොහොමද මේක කරේ කියලා. එකයි මේ වැඩි වෙලාවක් මම පෙන්නන්නම්. ඊළඟට මේ ඩාට්ස් දෙකට අපි දාන්නේ අර අඟල් දෙක දෙකට බෙදලා එන ගානනේ. එතකොට ඒකේ පළල වෙන්නේ මේකෙන් භාගය. එතකොට ඒ කියන්නේ අඟලයි මට යන්න ඕනේ. මෙතන ගත්ත එකේ වගේ භාගයක් තමයි මේ ඩාට්ස් දෙකේ පළල වෙන්න ඕනේ. එතකොට මේකට අඟල අඟල තමයි අපි ගන්න. එතකොට අපි කරන්නේ මෙතන මෙන්න මේ රේඛාව කෙලින් ඇඳගෙන ඒක දෙපැත්තට අඟලයිනි පළල. එතකොට ඒක දෙපැත්තට අපි ඒකත් දෙකට බෙදලා ලකුණු කරගෙන අඟල් භාගෙ භාගෙ මේ මැද ඉරේ ඉඳලා දෙපැත්තට අඟල් භාගෙ භාගෙ ලකුණු කරලා ඒ ඩාට් එක ලකුණු කරලා අපි පැත්තේ අංශය ඩාට් එක ලකුණු කරන්නේ මේ රේඛාව කෙලින් අඳින. කෙලින් ඇඳලා එතන ඉඳලා අඟලක් පහළට ලකුණු කරලා තමයි අපි අංශයේ ඩාට් එක ඇඳන්නේ. හරි මේකෙන් භාගෙ තමයි ගන්න කියන එක මතක තියාගන්න. හැම වෙලාවෙම මෙතන ඩාට් එකේ භාගෙ තමයි ඉතුරු ඩාට් දෙකේ පළල වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. උඩ ඩාට් ලකුණු කරපු විදිය මං හිතනවා පැහැදිලියි කියලා. ඊට පස්සේ අපි මේ අංශයේ රේඛාව ඇඳ ගන්නවා පහළට. ඊට පස්සේ අපිට ඕනේ දැන් මේ බ්‍රාකට් හැඩේ අඳින්න. මෙතනින් අඟල් 1යි කාලකුත් මේ පැත්තෙන් අඟල් 1යි 3 කාලකුත් අපි උඩට උස්සන. 1යි 3 කාල. එතනින් අනිත් තැනෙන් 1යි කාල. අඟල් 1යි කාල. ඊට පස්සේ අපිට පුළුවන් ඒ ලක්ෂ දෙක යා කරලා මේ විදිහට අපේ බ්‍රාකට් හැඩය ඇඳගන්න. හරි? ඔන්න එතකොට අපේ ඉදිරිපස පළුවේ ගොඩක් වැඩි ඉවරයි. ඊට පස්සේ දැන් මෙන්න මෙතන ඉඳලා අපි මේ වක්‍ර රේඛාවට කෙලින් ඉරක් ඇඳ ගන්නවා. එතකොට අපේ බ්‍රාකට් එකේ අර යට කොටසත් නිර්මාණය වෙලා අවසන්.
මූලික පතුරම හැට්ටේ මූලික පතුරම නිර්මාණය වෙලා ඉවරයි ඉදිරිපස පළුවේ ඩාට්ස් තුනත් එක්ක ඊළඟට අපි බලමු පිටිපස පළුව කොහොමද නිර්මාණය කරගන්නේ කියලා ඒක අපි ගන්නෙ නැම්මට මම කොලේ කපන්නේ පහසුවට මේක නැම්මට තියලා ගන්නෙ පිටිපස ඕ තමන් කැමති විදිහට පස්සේ කාලෙක ඕපන් දා ගන්නව නම් ඒවා වෙනම කතන්දරයක් අපි මූලික පතුරම සකසන්නේ නැම්මට තියලා ඊට පස්සේ අපි එතනත් ලකුණු කරනවා උරහිස් රේඛාව අඟල් දෙකක් පහලට කරනවා ඊළඟට අර අඟල් හතර මෙතනත් ලකුණු කරනවා මගේ ඩාට් පළල දෙකට බෙදලා ඒ ප්‍රමාණයම මෙතනත් ලකුණු කරගන්නවා මේ හරහට එතකොට මම දැන් හදන්නේ මගේ මේ පිටිපස පළුව ඉතුරු ටික එතන ඉඳලා තමයි අපි මිමි ගන්න පහලට ඔන්න අපි ඒක නිර්මාණය කරගන්න මෙතනට අඟල් 8යි අපි අඟල් 8 අරගෙන ඔන්න මගේ නිර්මාණය කරගන්න පපුව රේඛා පපුව රේඛාව වරගන්නකොට අඟලක් අඩු කරලා ගන්න. මොකද ඉස්සරහා වගේ ඉදිරියට නෙරලා නැහැ. අපි පපුව පිටිපස්සෙන් පපුව පිට ඒ නිසා අපි අඟලක් අඩු කරලා ගන්න. මෙතන හොඳට මතක තියාගන්න. අඟලක් අඩු කරලා තමයි ලකුණු කරන්නේ. ඊට පස්සේ අපි වෙනදා වගේම පහළට රේඛාවක් කෙලින් ඇඳලා උරහිස්සේ අඟල් කාලයි මෙතනින් අතුරට ගන්න. අඟල් භාගයක් ඉදිරියෙන් ගත්තා. ඒ වුණාට පිටිපස්ස පළුවේ ගන්නකොට මෙතන අඟල් භාගෙ නෙවෙයි අඟල් කාලයි ගන්න. අරගෙන මේ රේඛාව නිර්මාණය කර. ඊට පස්සේ මෙතන කොනෙනුත් අපි අඟල් කාලක් පහළට අරගෙන අඟල් කාලක් පහළට ලකුණු කරලා ඉතින් අඟල් කාලයි ඊට පස්සේ තමයි ඔන්න අපේ අත්කට අපි අඳින්නේ. මෙතන නිර්මාණය කරගන්න පුළුවන් අත්කට. හරි ලේසි මේ වැඩේ. ඊට පස්සේ අපිට කර ලකුණු කරගන්න ඕනේ මං කර එනවා 10 මාරක් මගේ උසාන ඒක මෙතන මම ලකුණු කරගත්ත ලකුණු කරගෙන ඊට පස්සේ අර පෙර වගේමයි අර අත් කටේ භාගෙ වෙන තැනට නිකන් කෙලින් ඇඳලා මෙන්න මෙතනට කෙලින් ඇඳලා ඒක ලකුණු කරගෙන ඉන්න ඕනේ කෙලින් ඇඳලා එතනින් එහාට තමන්ට කැමති පරිදි කර්ව් කරගන්න පුළුවන් දැන් මෙහාට ගියොත් එහෙම වෙන්නේ උරහිස හැලෙනවා හරි හරි ඉතින්ද බ්‍රෙෂියර් පටිපාණිනව ගැටලු ගොඩයි ඉතින් එහෙම නැති වෙන්න තමයි මෙතන ඉඳලා එතනින් පහළට අපිට පුළුවන් අපේ කර අවශ්‍ය විදිහට අවශ්‍ය හැඩයකට නිර්මාණය කරගන්න මම මේ රවුම් කරක් දාලා තමයි අපි දැන් අද ඉස්සෙල්ලම මේ කරන්නේ ඊට පස්සේ අපිට ඕන මොස්තර දාගන්න පුළුවන් ඊට පස්සේ මම කරන්නේ මගේ ඉන රේඛාව නිර්මාණය කරගන්නක මට අවශ්‍ය උස අරගෙන මගේ අවශ්‍ය උස පිටිපස්සේ උස ලකුණු කරලා ඊට පස්සේ මං ඉන රේඛාවත් අඩු කරලා ගන්නේ නැහැ එතන දින සාමාන්‍ය ඉනම ගන්නවා අවශ්‍ය ඉන අපි බෙදාගත්ත සකස් කරගත්ත ඉන අරගෙන මේක අඳිනවා දැන් මේකෙම එළියට ඇවිල්ලා වගේ තියෙන මගේ ඉනේ හැඩේ අනුව ඉතින් ඒක නිසා දැන් මෙතනත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මෙතනදි කර මෙන්න මේක කෙලින් අද ගන්න ඕනේ කෙලින් අද ගන්න කෙලින් අද ගත නැත්තම් උරහිස ආයෙත් පහලට එල්ලෙන්න බලනවා ඒ නිසා මේකත් අපි කෙලින් කරගමු එතකොට උරහිසෙ බහින්නේ නැහැ කොච්චර හරි උස උස ඉන්න ඕනේ නැහැ උරහිස බහින්නේ නැහැ මේ රේඛාව කෙලින් ඇඳගමු ඒකට උන දැන් ඇඳපු රේඛාව තමයි අපි කපා ගන්න රේඛාව උසට ඇඳලා ඊළඟට මෙතන කරෙනොත් අපිට බුරුලක් එනවා මෙන්න මෙතනින් අඟල් භාගයක් ඇතුළට ලකුණු කරලා අපි ඒක ඩාට් එක දක්වා ඇඳ ගන්නවා මේ මෙතන ඉඳලා අපි මේක මේ මෙහෙම හැඩයකට අඳගන්නේ ඒක අපි ඩාට් එක දක්වාම දික් කරගන්න පුළුවන් අපිට. එතකොට එතනින් අර ඇතුළට ටිකක් තියෙන හින්දා හක් එක නිතර ගැලවෙන්නේ නැහැ. මේක මෙතනින් අපි පහරට ඇදගමු වෙන මේ ඩාට් එකේ මුල කොනට. එතකොට හක් එක නිතරම ගැලවි ගැලවි තියෙන්නේ නැහැ. අපිට බය නැතුව ඇඳගෙන ඉන්න පුළුවන්. හක් එක පනින්නේ නැහැ. එතන බුරුලක් නැහැ. කර හොඳට හිරට එතකොට තියෙනවා. එතන උඩිනුත් අපි හිර කරලා ගත්තා. මෙතනිනුත් හිර කරලා ගත්තා. එතකොට අපිට මේක වරදින්නේ නැහැ හොඳට තදට තියෙනවා. හැට්ටේ හැලෙන ගතිය අඩුයි. කරෙනොත් බුරුලක් තිබ්බොත් හැට්ටේ හැලෙනවා. ඒ වගේම මේ උරහිසෙන් බුරුලක් තිබ්බත් හැට්ටේ හැලෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ දෙක එක වළක්ව ගන්න, ඒ ගැටලුව වළක්ව ගන්න තමයි මේ වැඩේ කරේ. එතකොට ඔන්න ඒ ගැටලුවත් ඉවරයි. ඊළඟට අපි යමු අත මහගන්නේ කොහොමද කියලා බලන්න. අත කපා ගන්න මූලික අත. මෙතනදී අපි කරන්න ඕනේ අපේ මේ වගේ රේඛාවක් අරගන්න මේක නැම්මට හරි මේක නැම්මට මම මේ රේඛාව ඇඳලා තියෙන්නේ මේ නැම්මට තියලා ගන්න මේ වගේ කොටස් දෙකක් අවතරෙද්ද හතරට නමලා මේක නැම්මට තියලා ගන්න. ඊට අපි මෙතන ඉඳලා වෙන මෙතනට ලකුණු කරනවා සම්මත මිම්මක් අඟල් 3ක්. ඒක සම්මත මිම්මක්.
ඊට පස්සේ අත් ගොබය අපි සකස් කරගත්තනේ. අන්න ඒ අත් ගොබය කියන මිම්ම තමයි මෙතනට ලකුණු කරන්නේ. අත් ගොබය. අත වට නෙවෙයි අත් ගොබය. ඊට පස්සේ මෙන්න ඒ දෙක යා කරලා රේඛාවක් අඳින්න. මෙන්න මේ විදිහට. ඇඳලා මේක කොටස් සමාන කොටස් හතරකට බෙදා ගන්න. මේක සමාන කොටස් හතරකට ඔබලා දන්නවා ටේප් එක නම්මලා අපිට පුළුවන් හතරකට නම්මලා මේක බෙදා ගන්න. සමාන කොටස් හතරයි. ඊළඟට මෙන්න මේ විදිහට උඩට අඟල් භාගයයි මෙතනින් අඟල් භාගයක් යටට. අරගෙන මෙන්න මේ විදිහට හැඩේ ඇඳ ගන්නවා. දෙවනි තැනින් අඟල් භාගයක් උඩට ගන්නවා. අන්තිම තැනින් පහළට අඟල් භාගයක් ගන්න. ඊට පස්සේ මෙතන ඉඳලා අතේ උස මම අඟල් පහක් ගත්තා අතේ උස. එතන ඉඳලා අපි අතේ වට ලකුණු කරගන්න පුළුවන්. ඊළඟට අඟල් එකමාරක් මෙහොම වාසි තිබ්බ පල්ලෙහාට. ඊට පස්සේ අත් වට ලකුණු කරනවා. එතනත් අපි ඒ ප්‍රමාණය ලකුණු කරගන්නවා අත් වට. ඊට පස්සේ අපි මේ රේඛා දෙක යා කරලා ඇඳ ගන්නවා. දැන් මේවට අපිට කොහොමදවත් තියන්න ඕනේ නැහැ. මෙහොම වාසි මොකද අපි ඒවත් එකතු කරලා තමයි මේ අත නිර්මාණය කරගෙන තියෙන්නේ. ඔකට ඉතින් ඕන විදිහට උගලන්ට පුළුවන් අර මම කලින් කියපු අත් වර්ග නිර්මාණය කරගන්න. දැන් ඔන්න මෙතන තවත් එකක් මම ට්‍රිබල් කට් එක කපන හැටි පෙන්නන්නම්. දැන් මෙන්න මේ රේඛාවත් ඩාට් එකේ මේ රේඛාවත් අපි මේ ඩාට් දෙක අයින් කරගන්න යන්නේ. දැන් මෙන්න මේ රේඛාවත් අරකේ යට රේඛාවත් අපි යා කරනවා. හරි මෙතෙන්දි පොඩ්ඩක් අපි අඟල් භාගයක් විතර මේ මැදින් උස්සලා ගන්නවා. අඟල් භාගයක් විතර උඩින් උස්සලා මෙන්න මේ විදිහට අපි යා කරගන්න. ඒ වගේම තමයි දැන් මේ කොටස එක කොටසක් උඩ කොටස එක කොටසක් විදිහට එන්න අපි හදන්නේ. එතකොට අපි මේක වෙන් කරගන්නයි හදන්නේ. ඔන්න දැන් මේ ඩාට් දෙක නැති කරන්න මෙතන උත් අඟල් භාගයක් විතරයි ලකුණු කරලා අපි මේකෙත් මේ උඩ රේඛාවයි මේ හරහා ඇවිල්ලා යට රේඛාවයි අපි යා කරගන්න. ඔන්න ඔහොම ওই කොටස් දෙක වෙන් කරගත්තට පස්සේ අපි උතන ওই පැති ඩාට් දෙක අයින් කරගන්න අපිට පුළුවන්. ඉවත් කරගන්න පුළුවන්. ඒක තමයි ට්‍රිබල් කට් එක. හරි. ඉතින් මෙතනදී මැදින් අර මුට්ටුවක් එන්නේ එහෙම. අපි ඉස්සෙල්ලා මේ යට කෑල්ල කපලා අයින් කරගමු. මේ කෑල්ල කපලා ඉවත් කරගමු. මේ විදිහට කපලා මේ යට කෑල්ල ප්‍රාකට් එකේ යට කෑල්ල කපලා අපි ඉවත් කරගමු. දැන් අපිට ඕනේ මේකේ ඩාට්ස් නැතුව එක ඩාට් එකක්වත් නැතුව මහන්න තමයි මම මේ දැන් කියලා දෙන්න යන්නේ. අපි ඩාට්ස් තුනම ඉවත් කරමු. ඩාට්ස් තුනම කොහොමද ඉවත් කරන්න කියලා මම කියන්නම්. කපා ගන්නකොට අපි ඉස්සෙල් මුළු එකම කපා ගමු. මේ කරට තියන්න අවශ්‍ය නැහැ. උරහිස්සට අපි අඟල් භාගයක් මෙහොම වාසි තියලා කපා ගන්න ඕනේ. ඒ වගේම අතටත් අඟල් භාගයක් මෙහොම වාසි තියලා කපා ගන්නවා අපි. ඒ දෙකට විතරයි මෙහොම වාසි තියෙන්නේ. අනිත් ඒවාට අපි මෙහොම වාසි තියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ විදිහට කපලා අපි මේ කොටස් ඉවත් කරගන්න. ඊට පස්සේ බලමු අපි කොහොමද මේ ට්‍රිබල් කට් එක හදාගන්නේ කියලා. දැන් මේකෙදි මම කරන්නේ මේ උඩ කෑල්ල වෙනම කොටසකුයි යට කෑල්ල වෙනම කොටසකුයි. යට කෑල්ල අපි වෙනත් එක්කට පිටපත් කරගන්න ඕනේ. මේක මෙහෙම තියලා කාබන් එකක් තියලා යට වෙන කොළයක් තියලා මෙන්න මේ ඉරදිගේ කාබන් එකේ මේ වීල් කරලා අර යට ඩාට් එකත් එක්ක මේක වෙනම කෑල්ලක් විදිහට අපි මෙන්න මේ විදිහට පිටපත් කරගන්න. මේ තියෙන්නේ මම යට කෑල්ල පිටපත් කරගත්තු කෑල්ල. දැන් මම ඒක කපා ගන්නවා වෙනම එක වෙන් කරගන්නවා. මෙතන මතක තියාගන්න මට අමතක වෙලා මම මෙතන මෙන්න මේ අමතක වීමකින් කපන්නේ මෙතන අඟල් භාගයක් මෙහොම වාසි තියලා උඩ කොටස කපා ගන්න. ඕගොල්ලෝ කපා ගන්නකොට මට අමතකුණා අනිත් කොටස් තියන්න අවශ්‍ය නැහැ කපා ගන්න. ඒ විදිහට දැන් ඔන්න කෑලි දෙක හරි අපි මේ කොටස වෙන් කරගත්තා. යට කොටස දැන් වෙනම එකක අපි වීල් කරලා ඇඳගෙන වෙන් කරගත්තා. දැන් මේ කොටස අපිට අවශ්‍ය නැහැ. අපි උඩ කෑල්ල වෙන් කරගන්න දැන් ගැටලුවක් නැහැ. මේකත් අපි පොඩ්ඩක් මෙහොම වාසි අඟල් භාගයක් කාලක් වගේ තියෙනවා. අපි දැන් උඩ කොටසත් මේ විදිහට වෙන් කරගන්න. දැන් ඔන්න ට්‍රිපල් කට් එක හරි. ඔන්න දැන් ඔන්න කෑලි දෙක මේ විදිහට තමයි එන්නේ. මේ කොටස අපිට අනවශ්‍යයි. ඔන්න ඕක ඕනේ මෙතන අඟල් භාගයක් මෙහොම වාසි තියාගන්න. ඊට පස්සේ මෙන්න මේකට මේක තියලා
මූට්ටු කරනකොට අර අතර තිබ්බ ඩාට්ස් දෙක දැන් නැහැ ඉවත් වෙලා තියෙනවා. එතන ඩාට් නැහැ. ඩාට් දෙකම ඉවත් වුණා. ඊළඟට අපිට ඕනේ මේකෙත් මේ ඩාට් එකත් ඉවත් කරන්න. මේක කොහොම තිබ්බට නිකන් ඉවත් කරන්න බෑ. අපි කරන්න ඕනේ මෙන්න මේ වගේ බ්ලොක් එකක් වගේ පොඩ්ඩක් කොළේක ඇඳලා හදාගන්නක බ්ලොක් එකක් නෙවෙයි. මේ විදිහට අලවන්න. අලවලා ඒ ඩාට් එක ඉවත් කරගන්න. මෙහෙම කරොත් රැලි වෙනවා රිස්සට කරපු ක්‍රමේ හරි මේ රැලි වෙන්නේ නැති වෙන්න මෙන්න මේ විදිහට අලව ගන්න. අලවගෙන ඒක රෙද්දේ කපාගෙන මේ පුළුවන් උගලට මහ ගන්න. හරි? මේක අලවගෙන කරගත්තාම මේක වෙනම කොටසක් විදිහට තියාගන්න මේ කොටස අනිත් එක ඇඳ ගන්න පුළුවන් කිසි කරදරයක් නැහැ. මේක අපිට පිටපත් කරගෙන හදාගෙන මේ ඩාට් එකත් අයින් කරලා තියාගත්තාම ඔන්න අපිට හොඳට එකම ඩාට් එකක්වත් නැති හොඳ ලස්සන හැඩ හැට්ටයක් එන ඩාට්ස් නැහැ. මූට්ටු තියෙන්නේ මැදින් කප් එක හරහා එක මූට්ටුවක් එන්නේ. ඊළඟට අපි අර බ්‍රා කට් එක ළඟින් එන මූට්ටුවයි විතරයි. බොහොම පහසුයි. එන්න මේ විදිහට මේක ජොයින් කරගෙන ඊට පස්සේ මේ දෙක මහ ගත්තාම මූට්ටු කරගත්තාම අපිට ඉතාම හොඳ හැට්ටයක් එනවා. ඊළඟට දැන් මේකෙදි මම මෙතනින් කොලේ හින්දා කපා ගන්නවා. මේක නැම්මටයි තියන්නේ. මෙතන නැම්මට තියලා තියෙන්නේ කපන හැටි මම පෙන්නන්නේ. ඒක ඕගොල්ලන් නැම්මට තියාගන්නේ මගේ කොලේ හින්දා මේ විදිහට මම කපන්නේ. කරත් කපලා මේ විදිහට මෙවර දැන් මෙහුවාසි තියන්න අවශ්‍ය නැහැ. අර කරට භාගයයි අතට භාගයයි විතරයි අපි තියන්නේ. අනිත් ඒවට අවශ්‍ය වෙන්නේ නැහැ. එකම කපාගෙන යන්න පුළුවන්. ඒ අපි මේ වෙනකොට තියලා තියෙන්නේ. අපිට පැහැදිලි. මේ විදිහට කපාගෙන යන්න. අංශයත් මේ විදිහට කපමු. අත්කටට අඟල් භාගයක් තියාගන්න ඕන මෙහුම් වාසිය. ඒක අමතක කරන්න එපා. අඟල් භාගික මෙහුම් වාසියක් අත්කටට සහ උරහිසට තියාගන්න. ඔන්න අපි පිටිපස පළුවත් අපි ඉවරයි කරලා. මගේ බ්ලොක් එක දැන් නිකම්ම හැදිලා තියෙනවා. ඔයගොල්ලන්ට කියලා දෙන ගමන්. ඊළඟට තියෙන්නේ අපිට අත. අත කපා ගන්නකොටත් අපිට උඩින් ගල් භාගයක් තියාගෙන කපා ගන්න මෙතනින් අවශ්‍ය නැහැ. මේ යටින් කපා ගන්න. නැම්මට තියෙන මම මේ කොලේ නැම්මට තියලා තියෙන කොලේ හින්දා ඕගොල්ලෝ නැම්මට තියලා තියෙන මෙතන කපන්නේ නැහැ. ඕගොල්ලෝ නැම්මට තියලා තියෙන්නේ මේ විදිහට කපලත වෙන් කරගන්න. මෙතන දැන් අත් දෙකක් තියෙන්න ඕනේ. අත් දෙකයි මෙතන මෙහොම වාසිය අවශ්‍ය නැහැ. හරි, දැන් ඔන්න අපි මේ විදිහට වාතිය නමලා ගන්න පුළුවන්. අත්කට මේක දෙකට නමලා පුළුවන් ඔය ආකාරයට.